තිබුණු හොඳට පැහැදිලිව තියෙන ඒ ජනාධිපතිගේ දුරකාලය අවුරුදු පහක්ය ගෝටාභයගේ දුරකාලය එකතු කිරීම රයිල් වික්‍රමසිංහගේ දුරකාලය එකතු කරාම එකතුව පහයි. ERC සහ PDCC තාක්ෂණයෙන් කොළපාට ඇසුරු මේන ACL Energy Saving Cable ඔබේ විදුලි බිල අඩු කරයි. ඒ අනුව ඔක්තෝබර් මාසයේ 17 වෙනිදාට කලින් ජනාධිපති වරණය පැවැත්විය යුතුය. ජනාධිපති වරණය සෙප්තැම්බර් 17ත් ඔක්තෝබර් 17ත් අතර පැවැත්විය යුතුය කියන මේ ඉතාම පැහැදිලි පිරිසුදු සැකයක් නැති නීතිමය තත්ත්වය අවුල් කරන්න වර්තමාන ජනාධිපතිවරයා උනන්දු වෙනවා. නීතිය සම්බන්ධයෙන් ගැඹුරටම දන්න කෙනෙක්නේ. නීතිය පිළිබඳ එතුමා ගැඹුරට දන්නවා මම පිළිගන්නවා. එතුමා නීතිය පිළිබඳ ඉතාම හොඳින් දන්නවා, මේ ව්‍යවස්ථාවේ අකුරක් ඇලපිල්ලක් නැර දන්නවා. ඒ වගේ මෙතුමා හිතනවා මේ මැනුපුලේට් කරන්න පුළුවන් කියලා. මේ දේවල් අවුල් කළා, රවුම් කළා, එහෙම කරන්නේ දැන් පළාත් පාර්ලිමේන්තුවරණේ එතුමා කල් දැම්ම. අරග කරා, මේව කරා, සුද්ධ බේ සුද්ධ වේ කියලා අන්තිමට බැරිම තැන ප්‍රෙස් එකේ අධිපති නොන්නට කිව්වා එපා කියලා. අවිනාඩයක්. හරි, එතකොට දැන් අපිට විශ්වාස කරන්න බැරි මේ ව්‍යවස්ථා සංශෝධනයට අදාළ කැබිනට් තීරණය මගේ අතේ තියෙනවා. මම ඒක කියවන්නම්. මොකද සමහරු හිතනවා මේක බොරු, මේ එහෙම එකක් නෑ කවදාවත්. මේ රනිල් වික්‍රමසිංහ වගේ ජනාධිපතිවරයෙක් ප්‍රජාතන්ත්‍රවාදය ගැන විශ්වාස කරන ලෝක ප්‍රජාතන්ත්‍රවාදීන්ගේ සංගමේ තනතුරු දරන මේ ජනාධිපතිවරයා කවදාවත් මේ වගේ අසමජ්ජාත වැඩක් කරන්නේ නැහැ කියලා මිනිස්සු හිතනවා. මම මේ විශ්වාසවන්ත භාවය ඇති කරගෙන මම පෙන්නන්නම්. මේ තියෙන්නේ ගිය 15 වෙනිදා කැබිනට් තීරණවල සාරාංශය. ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාද ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කිරීම. දැන් මේ ලබන සතියේ ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කරන තියලා මේ කියන්නේ. ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාද ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83 වන ව්‍යවස්ථාවේ ඡේදයේ ඇති සාවුරුද්දක් ඉක්මවා යන වචන, වසර 5ක් ඉක්මවා යන වචන ආදේශ කරමින් 83 ව්‍යවස්ථාවේ ආඡේදයේ සංශෝධනය කිරීම පිණිස 2024/07/09 කලින් අඟහරුවාද දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී ප්‍රතිපත්ති අනුමැතිය ලබා දී තිබේ. ඒ අනුව නීති කෙටුම්පත් සම්පාදක විසින් සකස් කරනු ලැබ ඇති කෙටුම්පත් සඳහා නීතිපතිගේ නිෂ්කාශන ලැබී ඇත. එකී කෙටුම්පත ගැසට් පත්‍රයේ පළ කිරීමටත් ඉන් අනතුරුව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමටත් ගරු ජනාධිපතිතුමා සහ අධිකරණ බන්ධනාගාර කටයුතු සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රසස්ක නැවතුමා ඉදිරිපත් කළ ඒකාබද්ධ යෝජනාව අමාත්‍ය මණ්ඩලය අනුමත කරන ලදී. දැන් මේ අද දැන් හවස ප්‍රවෘත්තියක් කියන්නේ විජේදාස රාජපක්ෂ මහත්මයා කිව්වා කියලා ඕක යවන්න එපා පාර්ලිමේන්තුවට, ගැසට් කරන්න එපා කියන. හැබැයි මේ යෝජනාව ඉදිරිපත් කළ තියෙන්නේ ජනාධිපති සහ අධිකරණ නැමැති. අධිකරණ නැමැති ඉදිරිපත් නොකළත් ජනාධිපති වික්‍රමසිංහට මේ ගැසට් එක ගහන්න පුළුවන්. ඔබතුමාගේ ඒක ඒ බලය තියෙනවා. ඒක තවමත් කියන්නේ දැන් අධිකරණ අමාත්‍යවරයා කියනවනේ ඌගේ අමාත්‍යංශ ලේකම්ට මේක ගැසට් කරන්න එපා කියලා. ඔබ කියන්නේ ඒ ඇරත් ජනාධිපතිට පුළුවන්. ජනාධිපති ලේකම්ට කරන්න පුළුවන්. කරන්න පුළුවන්. එතකොට ජනාධිපති ලේකම්ට කියන්න පුළුවන්. අධිකරණ නැමැති කියන දේ මම ගණන් ගන්නෑ. මම ජනාධිපති කැබිනට් මේ යෝජනාව ජනාධිපති සහ අධිකරණ නැමැති විසින් ඉදිරිපත් කරලා තියෙන්නේ. මම තීරණය කරනවා තවදුරටත් මේක අරන් යන්න ඕන කියලා. මේ අනතුර තාම තියෙනවා. ඒ කියන්නේ වික්‍රමසිංහ ජනාධිපතිවරයා මේ ධූරය ලේසින් දාලා යන්නේ නැහැ. ਉਹ දන්න හොට දිනන්න බෑ කියලා. ඒ හොට දිනන්න අවශ්‍ය කරන දේශපාලනික සංධානය ගොඩ නැගෙන්නේ නැහැ. මහා පොළොවේ හොට දිනන්න පුළුවන් තත්වයක් නැහැ. ඒ නිසා මේක ලේසියෙන් දාලා යන්නේ නැහැ. ඒ නිසා පිනට හම්බ වෙච්ච දේ වුණත් එතුමා පුළුවන් තරම් කාලයක් දරන්නත් මේ අවුල නිර්මාණය කළා යම් දේශපාලන අස්ථාවර භාවයක් ඇති කළා. ඒ දේශපාලන අස්ථාවර භාවය තුළ අලුත් දේශපාලන චිත්‍රයක් නිර්මාණය කරන්න එතුමා උත්සාහ කරමින් ඉන්නවා. ඒකට ඉඩ නොදී යුතුයි. කවුරු මේ ජනාධිපති වරණය ජයග්‍රහණය කරත් ජනාධිපති වරණයක් රටට අවශ්‍යයි.